போதி பூஜாவே தேரும. தானய சீலය භාවනාවය කියා බුදුදහමෙහි උගන්වන පින් තුන් කොටසක් ඇත්තේය. එහි දානය යනු තමා අයත් යම් කිසි දෙයක් මේ මාගේ කියා අල්ලාගෙන අයිති කරගෙන සිටින ලෝභය දුරුකොට අනුග්‍රහයක් වශයෙන් හෝ පූජාවක් වශයෙන් හෝ දීමය. තමා අයත් වස්තුවක් නැතිව එය නොකළ හැකිය. බඩු ගත්තාට වෙළඳුන්ට මුදල් දීම, සේවකයන්ට පඩි දීම, බදු ගෙවීම, වැඩක් කරවා ගත්තාට මහන්සිය දීම යනාදී දීම් වූද දානමය කුසලයට අයත් වන දීම් නොවේ. අකුසල වූ දීම්ද ඇත. පහර දීම්, වශවිෂ දීම්, බිය ගැන්වීම් ආදිය අකුසල දානයෝය. පූජාවද දානයටම අයත් වූවකි. දාන පින්කමේ කොටසකි. තමාට අයිති මල්, පහන්, සුවඳ දුම්, ආහාර පාන, වස්ත්‍රාදී යම් කිසි දෙයක් ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෞරවාදරයෙන් දීම පූජා නම් වේ. එය කළ හැක්කේද තමාට අයත් දෙයක් ඇති කල්හීය. වස්තු පූජාවය, ස්තුති පූජාවයයි පූජාව දෙපරිදි වේ. මල් පහන් ආදී දෙයක් පිදීම වස්තු පූජාවයි. ගුණ කීම ස්තුති පූජාවයි. ගුණ කීම පූජාවක් වන්නේ එය ලබන්නෙහුගේ සිතට පැමිණ එයින් ලබන්නෙහුට සතුටක් ඇතිවන බැවිනි. බණින කල්හි එය ලබන්නෙහුගේ සිතට පැමිණ ඔහුට වේදනාවක් ලැජ්ජාවක් ඇතිවන්නාක් මෙන් ස්තුතිය ලබන්නෙහුගේ සිතට පැමිණ ඔහුට සතුටක් සුවයක් ඇති කරයි. එබැවින් ස්තුතිය වස්තුවක් නොවුවද දිය හැකි දෙයක් වේ. වන්දනා පූජා සඳහා ගාථා කවි වැකි පිළියෙල කර තිබෙන්නේ ස්තුති පූජාව සඳහාය. ගාථා ආදියක් නොකියා කයින් පමණක් වැඳීම කළද පින් සිදුවේ. ගාථා කියන්නේ ස්තුති පූජාව සඳහාය. එයින් අතිරේක පිනක් අත්පත් වේ. මල් පහන් ආදිය, බෝධිය, චෛත්‍ය, බුදු පිළිමය සමීපේ ගාථා නොකියා පූජා කිරීමේ අදහසින් තැබුවද පූජා සිද්ධ වේ. පින් සිදුවේ. ගාථා කීමෙන් ස්තුති පූජාවද කෙරේ. ස්තුති පූජාවද බොහෝ අනුසස් ඇති පින්කමකි. බෝධියට, චෛත්‍යයට, විහාරයට මල් පහන් වලින් ප්‍රයෝජනයක් නැත. ඒවා පිදීමෙන් සිදුවන්නේ ඒ ස්ථානය අපිරිසිදු වීම පමණකි. එසේ තිබියදී මල් පහන් පුදන්නේ කුමකටද? එයින් පිනක් සිදුවෙනවාද? යන මෙයද දැනගත යුතු කරුණකි. ආලෝකයේ ඇති කලෙහි ඇස ඉදිරියට පැමිණි වස්තුන්ගේ ඡායා ඇසෙහි පහළ වේ. ඒවායින් සමහරක් ඇසට හිතය, ලස්සනය කියනුවේ ඒ ඇසට හිත වස්තුන්ය. ඇතැම් වස්තුන් ඇසට අහිතය, කැතය කියනුවේ ඒ වස්තුන්ය. ඇසට හිත වස්තුවේ ඡායාව ඇසට පැමිණි කල්හි එයට නැවත නැවතත් ඇස යොමු කරයි. ඇසට අහිත දෙය එයට පැමිණි කල්හි ඇස එයින් ඉවත් කරයි. අහිත දෙය යොමු කරගෙන සිටීම ඇසට පීඩාවකි. ඇසට හිත කර ඇස පිනවන වස්තුන් උතුම් කොට සලකයි. මල් මිනිස් ඇස පිනවන වස්තුවකි. එබැවින් එය උතුම් දෙයක් කොට සලකති. පුරාණයෙහි පටන් දඹදිව වැසියෝ උසස් කෙනෙකු දක්නට යන කල්හි ලස්සන මල් පොකුරක් ගෙන යති. ඒ චාරිත්‍රය අනුව බුදුරදුන් දක්නට එන්නෝද මල් පොකුරක් ගෙන ආහ.
මල් පොකුර පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස සැලකූහ. ඒ සිත අනුව බෝධිවලට, චෛත්‍යවලට, බුදු පිළිමවලට මල් පිදීම ආරම්භ විය. මල් වලින් දාගැබ් ආදියට යහපතක් නැතත් උසස් ආයත කරන ගෞරවයක් වශයෙන් කරන නිසා එය යහපතක් පිනක් වේ. අන්ධකාරය මිනිසුන්ට අප්‍රිය දෙයකි. ආලෝකය ඉතා ප්‍රිය දෙයකි. එබැවින් ආලෝකය දෙන පහනත් උතුම් වස්තුවක් ලෙස සැලකෙති. මහා බෝ දාගැබ් ආදියට ආලෝකේ උවමනාවක් නැතත් ඒ වාට තමන්ගේ ගෞරවය දැක්වීම වශයෙන් පහන් පූජාව කරති. ගෞරව දැක්වීම වශයෙන් කරන බැවින් පහන් පූජාවද පිනක් වේ. ඊතා ලංකොට පහන් දැල්වීමත් බොහෝ පහන් දැල්වීමත් බෝධිවලට අගුණ විය හැකිය. පමණට වඩා පහන් දැල්වීම විහාරවලටද අහිතය. වන්දනාව වනාහි වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයන්ට තමාගේ ආදරය ගෞරවය යටත් බව අවනත බව දැක්වීම සඳහා කරන ක්‍රියාවකි. එය කය වචන සිත යන තුනෙන්ම කළ හැකිය. චාරිත්‍ර ශීලයක් වන බැවින් එය දාන සීල භාවනා යන තුනෙන් සීලයට අයත්ය. දස පුණ්‍ය ක්‍රියා වස්තු වලින් අපචායන කුසලයට අයත්ය. වන්දනාව ලබන්නහුට යම්කිසි ප්‍රයෝජනයක් ඇති නොවේ. එය අහංකාරයට ආහාරයකි. අහංකාර පුද්ගලයා තමාට අන්‍යයන් වැඳහොත් එයින් ප්‍රීතියක් ලබයි. නිර්හංකාර උත්තම පුද්ගලයන්ට වැඳුම් ලැබීමෙන් එබඳු සතුටක් නොලැබේ. නොයෙක් අදහස් වලින් වැඳීම කෙරෙති. නොවැඳහොත් නපුරක් කරදරයක් ඇතිවිය හැකි බැවින් ආත්ම ආරක්ෂාව පිණිස රාජාදීන්ට වඳಿತಿ. දුකටපත් වූ කරුණාව ලබා ගැනීම පිණිස ගරු බුහුමන් දක්වා අනුන් සතුටුකොට ඔවුන්ගෙන් යම් කිසිවක් ලබාගනු පිණිස වැඩක් කරවාගනු පිණිස වඳಿತಿ. ඒ ඒ කුලවල වැඩි මහල්ලන්ට කුලසිරිත වශයෙන් වඳಿತಿ. ඒ වන්දනාවලින් අන්‍යයන් රැවටීමට කරන වන්දනා අකුසල පක්ෂයට මිස කුසල පක්ෂයට අයත් නොවේ. කුසල පක්ෂයට අයත් වන්නේ ගුණ සලකා උත්තම පුද්ගලයන්ට කරන වන්දනාවය. නොයෙක් වන්දනා ක්‍රම ඇත්තේය. සිටගෙන දෙයත් එක්කොට වැඳීම, දෙදන බිම ගසා දෙයත් එක්කොට වැඳීම, එක් දණක් බිම ගසා දෙයත් එක්කොට උක්කුටිකව හිඳ වැඳීම, පසඟ පිහිටවා වැඳීම යන මේවා වන්දනා ක්‍රමයෝය. ඒවායින් වඩා හොඳ වන්දනාව පසඟ පිහිටුවා කරන වැඳීමය. එනම් දන දෙක, වැලමිටි දෙක, නළල යන මේ අංග පස බිම පිහිටුවා දෙයත් එක්කොට වැඳීමය. බුදුරට වඳිමිය, දහමට වඳිමිය, සංඝනට වඳිමිය යන අදීන් මොවින් කීම වචනයෙන් වැඳීමය. එසේ සිතීම සිතින් වැඳීමය. වචනයෙන් හා සිතින් වැඳීම කොතනත් කළ හැකිය. සතරි ඉරියව්වෙහිම කළ හැකිය. වන්දනා ගාථා, කවි, වාක්‍ය පිළියෙල කොට ඇත්තේ වචනයෙන් කරන වන්දනාව සඳහාය. ඒවා සිතීමෙන් සිතින් වන්දනා කිරීම සිදුවේ.